ජීවේ රසායනික හා සයිලීය පදනම. ජීවී ද්‍රව්‍ය වල මූලද්‍රව්්‍යමය සංයතිය. පෘතුවී කබලෙහි හඳුනාගත් මූලද්‍රවව්‍ය අනු දෙකක් පමණ ඇත නිරෝගී ජීවිතයක් පවත්වාගෙනයෑම සහ ප්‍රජනනය සඳහා එම මූලද්‍රව්ව්‍ය අතරින් සීර විස්්සත් විසිපහක් අතර ප්‍රමාණයක් අත්්‍ය අවශ්‍ය වේ. මිනිසාට මූලද්‍රවේ විසි පහකුත් ශාකවලට මූලද්‍රව්‍ය දාහතක් පමණ ද අත්්‍ය අවශ්‍ය වේ. ජී පධාරතයේ සියට අනුහයක ප්‍රමාණයක් ඔක්සිජන්, කාබන්, හයිටරජන් සහ නයිට්‍රජන් වලින් සෑදී ඇත. ජීවීන්ගේ ඉස්කන්දයේෙහි ඉතිරිසියට හතර පහුලව අඩංගුවන්නේ කැල්සිියම්, පොස්පරස් පොටසිම් සහ සල්පය. මේවාට අමතරව ජීවි. ද්‍රව්්‍ය තුළ සෝඩියම්, කලෝරීන්, මැක්නේසියම්, බෝරෝන්, කොබෝල්ට, කොපර්, කරෝමියම්, ෆලුවරන්, අයඩින් සහ අයෙන්ද ස්ුවල්ප ප්‍රමාණයකින් නැත. ජීවය සඳහා වැදගත්වන ජලයේ භෞතික සහ රසා එනික ගුණ. ජලය ඉතා වැදගත් අකාභනික අනුවකි, ජලය නොමැතිව මේ ග්‍රහලෝකය තුඩ ජීවය පැවැතීමට නොහැකිය. ජලය පහත සඳහන් හේතු නිසා වැදගත්වේ. එක ජීවී සයිලවල වැදගත් රසා එනික සංගටකයක් වීම දෙක, ියු ජීවිීන්ට ජෛවවිද්‍යාත්මක මාධ්‍යයක් සැපවීම ජලානුවක රසායනික ස්වභාවය ජලානුව කුඩා ද්‍රැවීය කෝනික අනුවකි ද්‍රැවියතාවය යනු අනුවක් තුළ අසමාකාර ලෙස ආරෝපන ව්‍යාප්තවීමයි ජලානුවක ඇති පොක්සිජන් පරමානුව සුළු වශයෙන් රිණ ආරෝපිත වන අතර හයිත්‍රජන් පරමානුව සුළු වශයෙන් ධන ආරෝපිතයි ජලානුවක සුළු වශයෙන් ද්‍රවීය හයිටත්‍රජන් පරමානුව හා යාබද ජල අනුවේ සුළු වශයෙන් ද්‍රැවීය ඔක්සිජන් පරමානුව අතර ඇති වන දුර්ුවල ආකර්ශණ බලය හයිත්‍රජන් බන්ධනයයි. ජලයේ සියලුගුණ පවත්වාගෙන යෑමට මේ හයිටත්‍රජන් බන්ධන මගින් ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. විවිධ ජලානු අතර පවතින හයිට්‍රජන් බන්ධන හේතුවෙන් ජලයේ ගුණ ඇතිවේ. ජලය එහිද්‍රව අවස්ථාවේ පවතින විට එහි ඇති හෛත්‍රජන් බන්ධන ඉතා බංගුරවේ. හයිත්‍රජන් බන්ධන සෑදීම බිඳවැටීම හා නැවත සෑදීම ඉතා ඉහළ සංඛ්‍යයාතයකින් සිදුවේ. ජලයේ බෞතික ගුණ. පෘතුවේ මත ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ජලයේ ප්‍රධාන ගුණ හතරකි. එක සංසක්ති හැසිරීම දෙක උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව. තුන, හිමායනයේදී සිදුවන ප්‍රසාරණය, අතර ද්‍රාවකයක් ලෙස ඇති සරුව නිපුනත්වය. කෘත්‍යය වලට අදාළ ජලයේ ගුණ. එක සංසක්ති හැසිරීම. අෛත්‍රජන් බන්ධන නිසා ජලානු අතර ඇති ආකර්ශණය සංසක්තිය ලෙස හඳුන්වයි. ජලානු සහ වෙනත් ද්‍රවාතර ඇතිවන ආකර්ශණය ආසක්තිය ලෙස හඳුන්වයි. ඉහත ගුණ දෙක නිසා, පරිවාහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ජලයට ලැබී ඇත. ජලානුව අතර ඇති සංසක්තිය නිසා ජලය සහ ජලයේ ද්‍රව්්‍ය කණජලවන සහ පෝෂක ද්‍රව්ව්‍ය වැනි දිය වූ ද්‍රෞ්වය ශෛලම තුළින් ගුරුත්වයට එරෙහිව පරිවහනය වෙයි. ජලය සහ ජලයේදිය වූ ද්‍රෞ්්‍ය පරිවහනයේ දී ජලානුව සහ සෛලබිත්ති අතර ඇති ආසක්තියද ආධාරවෙේ ජලයට ඉහළො පුෂ්ටික ආතතියක් ඇත. ජලානු අතර ඇති සංසක්තිය නිසා ජලානු වලට එම හැකියාව ලැබී ඇත. ඒ නිසා ජයේ පද්ධතියක් තුළ ඉහළ පුෂ්ටයේ ජලානු පහළ පුෂ්ටේ ජලානු මගින් ආකර්ශණය කර ජලපටලයක් සාදයි. ඒ නිසා කුඩා කරෘමීන්ට පොකුණක ජ පුෂ්ටය මත ඇවිදීමට හැකිය. උදාහරණ දිය මත ඩිස්සන්නා. දෙක. ෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව. ජලයේ අධික වාශ්පීකරණ තාපය නිසා පෘතිවිය මත උෂ්ණත්ව උච්චාවචනය සිදුවන විට ජීවී පද්ධතිසාහත් ජල ස්කන්ද තුළ ජලයේ තාප සුවාරක්ෂකයක් ලෙස ක්‍රියා කරයි. සාපේක්ෂව අධික තාපශක්ති ප්‍රමාණයක් ජලයට අවශෝෂණය කිරීම හෝ නිදහස් කිරීම මගින් ජලයේ උෂ්ණත්වය වෙනස්වීමට අවම වේ ජලයේ අධික වාශ්පීකරන තාපයක් ඇති නිසා ජීවයකු තුළ අවම ජලහානියක් සිදුකරමින් වැඩි තාපශක්තියක් නිදහස් කළ හැකිය. මේ ජීවියාගේ දේහ පුෂ්ටය සිසිල් පුෂ්ටයක් ලෙස පවත්වා ගැනීමට උපකාරීවෙේ. උදාහරණ අධික උණුසුම්වීම වැලැක්වීමට. මිනිස් සමෙන් ස්වේදය වාශ්පවීම, දේහ උෂ්ණත්වේ නියතමට්ටමක පවත්වා ගැනීමට ආධාර වේ. ශාකවල සිදුවන උත්වේදනය ශාකදේහපුෂ්ටය සිල්ලෙස තබාගන්නා අතර සූර්යා ලෝකයේ නිසා අධිකව උණුසුම්වීම වලක්වයි. අංකතුන හිමායනයේදී සිදුවන ප්‍රසාරණය. සාමාන්‍යයෙන් ද්‍රව්ව්‍යයක් කෂ්ණත්වය වැඩිවන විට ගණත්වය අඩුවන අතර උෂ්ණත්වය අඩුවීමේදී ගණත්වය වැඩිවේ. ඒ නිසා ජලයට සෙල්සිිය සංශක හතරේදි උපරිම ගණත්වයක් ඇත එබැවින් ජල ස්කන්දවල මතුපිට පුෂ්ටයේ අයිස්පාවේ මෙ ද්‍රව ප්‍රදේශවල ජලස්කන්ධ තුළ සිටින ජීවීන්ට ශීත ඉෘතුවයේදී නොනැසී පැවතීමට හැකිවන ජලයේ වැදගත් ගුණාංගයකි. අංක හතර ද්‍රාවකයක් ලෙස ඇති සරුව නිපුනත්වය. ජලයේ ද්‍රැවීියතාවේ නිසා ජලයට ලැබී ඇති ගුණයකි ඒ නිසා ද්‍රැවීය අනු අයනික සංයෝග ද්‍රවීය සහ අයනික යන ඒවා ජලයේදියවේ. ජලානු එක්ෙක් ද්‍රාව්‍යනු වටකර ඒවා සමඟ හෛත්‍රජන් බන්ධන සාධයි. ද්‍රාව්‍යතාව අයනික ස්වභාවය මත නොව ද්‍රාවක ද්‍රව්‍යතාවය මත රඳාපවති